සුබදවසක් අදත් හැමෝම සාදරෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට අදත් මම සූදානම් කරගෙන තියෙනවා ඔයාලගේ දිනදා භාවිතයට අත්‍යවශ්‍ය වන හොඳ ඉංග්‍රීසි වාක්‍ය කීපයක් ඉතින් අපි තවත් වෙලාව අරගෙන නැතුව ගිහිල්ලා බලමු මොකක්ද අද දවසේ මම තෝරගෙන තියෙන පළවෙනි වාක්‍ය කියලා පළවෙනි වාක්‍ය තමයි අපි සින්දුවක් කියමු දැන් සින්දු කියනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ sing කියලා sing එතකොට සින්දුවක් නම් a song එතකොට මේ වාක්‍යෙ ඉන්නේ මෙන්න මෙහෙමයි let's sing a song let's sing a song එතකොට සංවාදෙදී ඔයාලට මෙන්න මෙහෙම කියන්න පුළුවන් let's sing a song අපි සින්දුවක් කියමු let's sing a song අද දවසේ දෙවෙනි උදාහරණ වාක්‍ය अयो एक अमतक करान्न को दें अमतक करान्न किये ने का आप इंग्लिश चलिंग किया ने forget किया ला forget तो कोटे एक नंग इट मैं को किया ना अर्थे गान्न आप इट इंग्लिश चलिंग will you किला अगर टेक कहो कर गान्न फुलो तो ना forget it will you किला तो मैं इन्हें तो ना वाला तादा मैंने मैं अयो किये ने का को हम तो इंग्लिश चलिंग किया ने किला कल्पना करना थी अभी उसको इंग्लिश चलिंग किया ने oh come on किया එක කියන්න ඕන විදිහක් තියෙනවා ළමයි මෙන්න මෙහෙමයි කියන්නේ oh come on forget it will you oh come on forget it will you අන්න එහෙමයි කියන්න ඕනේ කියන්නේ අර oh come on කියන්නේ අර අයියෝ කියන තේරුම තමයි ඒකේ තියෙන්නේ අද දවසේ තුන්වැනි උදාහරණ වාක්‍ය මේ පොඩි ළමෙක් වගේ හැසිරෙන එක නවත්තන්න දැන් හැසිරෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ behave කියලා behave එතකොට නවත්තන්න නම් stop එතකොට හැසිරෙන එක නවත්තන්න ඒ කියන්නේ හැසිරීම නවත්තන්න හැසිරීම නම් ළමයි behaving වෙනවා behaving එතකොට stop behaving කියලා තමයි එන්න ඕනේ මේක stop behaving දැන් පොඩි ළමෙක් වගේ වගේ නම් ළමයි අපිට කියන්න පුළුවන් like කියලා පොඩි ළමෙක් නම් a child එතකොට මෙන්න මෙහෙමයි ඉන්නේ stop behaving like a child පොඩි ළමෙක් වගේ හැසිරෙන එක නවත්තන්න stop behaving like a child හරි අංක 4 මට තනිකමක් පාළුවක් දැනෙනවා මට හරි තනිකමක් පාළුවක් දැනෙනවා කියන මට හරි තනිකමක් දැනෙනවා මෙන්න මෙහෙමයි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ තනිකමක් පාළුවක් නම් අපිට lonely කියලා කියන්න පුළුවන් lonely එතකොට I feel very lonely I feel very lonely මට තනි හරි තනිකමක් පාළුවක් දැනෙනවා අංක 5 දෙවියන්ගේ නාමෙන් කටවහ ගන්නකෝ දැන් කටවහ ගන්න කියන එක ඉංග්‍රීසි වලින් අපිට කියන්න පුළුවන් shut up කියලා shut up දෙවියන්ගේ නාමෙන් නම් අපිට කියන්න පුළුවන් for heaven's sake කියලා For heaven's sake. तो कुछ तो मैं के संपूर्ण वाक्य वाले तो मैंने मेहम किया नहीं पुला. For heaven's sake, shut up. देवियांगे नाम इन कटवा हागन. For heaven's sake, shut up. हरि. दाहरण वाक्यांग खाया. वो यार हरि अपरिक्षा कारी. देंग अपरिक्षा कारी ना. इंग्लिश लिंग किया ने. Careless किया. Careless. तो कुछ तो हरि अपरिक्षा कारी ना. So careless, so careless. You are so careless. You are so careless. Hari anka hata. Oka methanin tiyanna. Methanin tiyanna kiyanne eka apita leave it here kiyala kiyanna puluwan. Leave it here. Oka methanin tiyanna. Leave it here. Kawuruwat eka ganne naha. දැන් මේක අපිට නැත යන අර්ථයේ වාක්‍යයක්නේ අපිට ඉස්සෙල්ලාම මේක no one කියන එකෙන් පටන් ගන්න පුළුවන් no one will take it කියලා කියන්න පුළුවන් no one will take it කවුරුත් ඒක ගන්නෙ නැහැ දැන් මේ වාක්‍යයයි ළමයි කලින් වාක්‍යයයි එකම අවස්ථාවේදී යෙදෙන වාක්‍ය ඔක මෙතනින් තියන්න කවුරුවත් ගන්නෙ නැහැ එතකොට මේක ඔයාලට සංවාදෙදී මෙන්න මෙහෙම කියන්න පුළුවන් leave it here no one will take it leave it here no one will take it හරි උදාහරණ වාක්‍යාංක 9 ඔක්කොම කන්න
ඔක්කොම නම් ළමයි everything. එතකොට කන්න නම් eat. එතකොට eat everything. Eat everything. ඔක්කොම කන්න. Eat everything. අංක 10 මම මේක ගෙනාවි විශේෂයෙන්ම ඔයාටයි. දැන් විශේෂයෙන්ම කියන එක ළමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ specially කියලා. Specially. එතකොට ඔයාටයි ඔයාට කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ for you කියලා. එතකොට මේක නම් this. දැන් මෙතන වචන ක්‍රියාපදයක් තියෙනවා ගෙනාවේ. ඒ කියන්නේ අතීත කාලෙන් තියෙන ගේනවා කියන එකේ අතීත කාලේ ක්‍රියාපදේ. ගේනවා නම් ළමයි bring. ඒකේ අතීත කාලේ ඇවිල්ලා brought. Brought. එතකොට මේක එන්නේ මෙන්න මෙහෙමයි. I brought this specially for you. I brought this specially for you. එතකොට මේ වාක්‍යයයි කලින් වාක්‍යයයි එකම අවස්ථාවෙදි ඔයාලට කියන්න පුළුවන්. එහෙනම් ඒ දෙක පොඩ්ඩක් ඊතලයකින් සම්බන්ධ කරලා තියාගන්න. එතකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Eat everything. I brought this specially for you. Eat everything. I brought this specially for you. හරි. උදාහරණ වාක්‍ය අංක 11. ඔයාව පුදුම කරවන දෙයක් මා ළඟ තියෙනවා. දැන් ළමයි පුදුම කරවන දෙයක් නම් අපිට ඉංග්‍රීසි වලින් a surprise කියලා කියන්න පුළුවන්. A surprise. මා ළඟ තියෙනවා නම් I have. ඔයාව කියන එක අපි ඇත්තටම ඉංග්‍රීසි වලින් ගන්න ඕනේ ඔයා වෙනුවෙන් කියලා. ඒතකොට තමයි ඉංග්‍රීසි එක ලස්සන තියෙන්නේ. For you කියලා තමයි එන්න ඕනේ. ඒතකොට මේ වාක්‍යෙන්නේ මෙන්න මෙහෙමයි ළමයි. I have a surprise for you. I have a surprise for you. ඔයාව පුදුම කරවන දෙයක් මා ළඟ තියෙනවා. I have a surprise for you. හරි. උදාහරණ වාක්‍යංක 12. සමාව ඉල්ලන්න ඕනේ නැහැ. එතළම මේ වාක්‍යය ඉවර කරන්න ඉස්සෙල්ලා පොඩි පොඩි දෙයක් තියෙනවා. තාම අපේ channel එක subscribe නොකරපු viewers ලා ඉන්නවනම් අපේ channel එක subscribe කරන්න පුළුවන්. මොකද ඔයාලට මේ වගේ හොඳ ඉංග්‍රීසි පාඩම් එතකොට මග ඇරෙන්නේ නැති නිසා. හරි ළමයි. දැන් සමාව ඉල්ලන එකට අපිට ඉංග්‍රීසි වලින් කියන්නේ apologize කියලා. Apologize. ඕනේ නැහැ නම් වැල දන්නවා no need. No need කියලා අපි කියන්නේ. එතකොට no need to apologize. No need to apologize. සමාව ඉල්ලන්න ඕනේ නැහැ. No need to apologize. හරි. උදාහරණ වාක්‍යංක 13. මට නිදිමත ගතියක් දැනෙනවා. දැන් ළමයි නිදිමත ගතිය කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියන්නේ මම මෙතනින් අදහස් කරන්නේ නැගිටලත් නෙමෙයි ඉන්නේ නිදාගෙනත් නෙමෙයි ඉන්නේ අර කම්මැලි කමත් එක්ක තියෙන එන නිදිමතක් අපිට ඔකට ඉංග්‍රීසි වලින් හොඳ වචනයක් තියෙනවා ඩ්‍රෞසි කියලා කියන්නේ ඩ්‍රෞසි එතකොට අපිට මේ වාක්‍යෙ මෙන්න මෙහෙම කියන්න පුළුවන් I feel drowsy මට නිදිමත ගතියක් දැනෙනවා I feel drowsy හරි උදාහරණ වාක්‍යංක 14 මෝඩෙක් වෙන්න එපා මෝඩෙක් නම් a fool වෙන්න එපා නම් don't be එතකොට don't be a fool මෝඩෙක් වෙන්න එපා don't be a fool උදාහරණ වාක්‍යංක 15 ඔයා වදයක් දැන් ළමයි වදයක් නම් අපිට ඉංග්‍රීසි වලින් nuisance කියලා කියන්න පුළුවන් a nuisance. එතකොට ඔයා වදයක්නේ. එතකොට මේක එන්නේ you are a nuisance. You are a nuisance. වදයක්. ඔයා වදයක්. ඔයා මහා වදයක්. You are a nuisance. හරි. අංක 16. මේ විකාර කතා කරන්න එපා. දැන් විකාර නම් ළමයි nonsense කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ nonsense. කතා කරන්න එපා නම් Don't talk. එතකොට මේ සම්පූර්ණ වාක්‍යෙ මෙන්න මෙහෙම ඉන්නේ. Don't talk nonsense. කාර කතා කරන්න එපා. Don't talk nonsense. හරි උදාහරණ වාක්‍යංක 17. මෝඩෙක් වෙන්න එපා. දැන් ළමයි මම කලිනුත් මේ වාක්‍යෙම කියලා දුන්නා. තවත් වචනයක් කියලා දෙන්න තමයි හදන්නේ. මොකද මේ දෙකම භාවිතයේ තියෙනවා. කලින් මම කියලා දුන්නේ a fool කියලානේ. අපිට දැන් මං ඔයාලට කියලා දෙනවා අලුත් එකක් idiots කියලා. එතකොට මෝඩයෙක් නම් an idiot. එතකොට මේ වාක්‍යෙ මෙන්න මෙහෙම එන්නේ. Don't be an idiot. මෝඩයෙක් වෙන්න එපා. Don't be an idiot. හරි. උදාහරණ වාක්‍යංක 18.
ඔයා හරි. ඔයා හරි කියන එක බොහොම සරලයි සරලයි. You are right කියලා තමයි ඉංග්‍රීසි වලින් එන්නේ. You are right. ඔයා හරි. අංක 19 ඉක්මනට වොච් එකක් දාලා එන්න. දැන් ඉක්මනින් දාන වොච් එකට අපිට කියන්න පුළුවන් quick watch කියලා. එතකොට අර මේක දානවනේ දාන්න කියන එක අපිට put කියලා දාන්න. ඒකට put a quick watch කියලා තමයි එන්නේ. Put a quick watch. එතකොට දාන්න විතරක් නෙමෙයි දාලා එන්නත් කියලා කියලා කියනවා අපි. එතකොට අන්තිමට and come කියලා එකහු කරන්න ඕනේ. And come. එතකොට මේ වාක්‍යෙ ඉන්නේ මෙන්න මෙහෙමයි. Put a quick watch and come. Put a quick watch and come. ඉක්මනට watch එකක් දාගෙන එන්න. Put a quick watch and come. හරි. උදාහරණ වාක්‍යංක 20. අද දවසේ අවසාන වාක්‍ය මේක ළමයි මේ මේ කෙනෙක්ට තරහෙන් කියන එකක් නන් නෙමෙයි මේ අවස්ථාව ඇවිල්ලා අපි හිතමුකෝ යාළුවෝ අතරේ කේන්තියෙන් නෙමෙයි නිකන් අර කවුරුහරි විකාර කතා කරනකොට අපි කියන්නේ නිකන් යනෝ යන්න කියලා අන්න ඒ වගේ නිකන් බොහොම ෆ්‍රෙන්ඩ්ලි කියන දෙයක් මේක මේක දැන් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ නිකන් යනෝ යන්න කියන එක මේක මෙන්න මෙහෙමයි ළමයි කියන්නේ go to hell man go to hell man मिथन मे हेल की मम अदास मे अपाय हेम निमे वाले हुंदर मत इतकोट मेरकार निकनकोट अभी हेम कियनाने योगी अदास गो टू हेल मेन हर इथिंग मे स्पोकन इंग्लिश अभी वाल दी इंग्ली कथाकरण देवा वाले मेवा कथावे तीयना थिंग वाल पुला मेवा पुर्दून ඉතින් ඔගලන්ගේ අදහස් තියනවා නම් අපිට කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම channel එකට තාම subscribe නොකරපු viewers ලා ඉන්නවා නම් ඔගලන්ට පුළුවන් channel එක subscribe කරලා අපේ video නිතරම බලන්න. එතකොට ඔයාලට ඉංග්‍රීසි පාඩම් මගහැරෙන්නේ නැහැ. ඉතින් අපි මේ වගේම හොඳ ඉංග්‍රීසි lesson එකක් එක්ක නැවතත් ඔයාලව හමු වෙන්න. video එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.